Da sieht man also gute Bulle mit dem Verdacht, was wir noch wieder vor, er will gedacht an Italien, da mehr schon mehr gerannt. Ade mir putum darmadeshana vaginuven sadaham sagatcha vaginuven gauravein yuktu varahatana kali sri jnana adipa jana hita jatyantara padrame nirmatru atulgiri sri sadaham padrame anishasaka pujaniye galikamuve jnana adipa hamsal mahasete prahate bohama gauravein pirikadu labano api pujaniye galikamuve jnana adipa hamsal mahasete arathana karana deshanava pavathanaka avasarai swaminathaya sadhu 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 සමන්ත චක්‍රවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සතම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පිරිවන් සම්ප්‍රාප්තනා කරනවා අදත් ඔබ හැම දිනෙම ඔබේ ජීවිතයේ වැදගත් ධර්ම කාරණා රැස් ශ්‍රවණී කරන්නේ ඉතින් සාර්ථකව සූදානම් වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ඊස්හායේ ජීවිතු ශාන්ති ජයමාන මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාම දායකත්වයෙන් සම්බන්ධ වෙන්නේ. මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණියක් නිවන් සරසුවක් බව අත්විඳීවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්වතුනි අද අපි විමසලා බලමු අපිට බුදුරජාණන් වහන්සේගේ දකින්න පුළුවන් අපිට බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් දකින්න පුළුවන් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් කරනවා සංඝාටි කන්න සූත්‍රය කියලා දේශනාවේ නම. ඉමුරේ එළිනා යෑම පිළිබඳ කරපු දේශනය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එක භික්ෂුවක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ සිහිසතු සිහි කුරවන්න උත්සාහ කරනවා. කොපි කරන චරිතය ඉන්නවා. ඒ කාලේ සිදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිවුර පුරෝණ දිහා බලාගෙන ඉඳලා ඒ විදිහටම සිවුර පුරෝණ. බුදුරජාණන් වහන්සේ පිරිපතුල් සබමින් වඩින දිහා බලාගෙන ඉඳලා ඒ විදිහටම අඩිය තියෙද්දී ඇවිදින්නත් පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණිවිනේ භික්ෂුව තථාගතයන් වහන්සේ විදිහටම සිවුර පුරෝගෙන බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොනකුත් එකපටින් අල්ලගෙන සතාගතයන් වහන්සේ සිරිපා සබමින් වඩිනකොට ඇගේ දැවටි දැවටි පස්සෙන් එන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සතාගතයන් වහන්සේ විදියට සිවුරු පෙරෙව්වා. උන්වහන්සේගේ සිවුරු කොනක එල්ලින ආවා. ඇගේ දැවටි දැවටි පස්සෙන් ආවත්. එයාගේ හිතේ ධර්මයේ නැත්නම් එයා සීලාදී ගුණ ධර්මවල පිහිටපු කෙනෙක් නොවේ නම් ධර්මාවබෝධයට මහන්සි ගන්න නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩන්නේ නැත්නම් එයා බුදුරජාණන් වහන්සේට ගොඩාක් දුරින් ඉන්න කෙනෙක්. එතකොට ඇඟේ දැවටි දැවටි ළඟින් ආවා බුදුරජාණන් වහන්සේට ධර්මයෙන් ලං වෙන්න බෑ. තමන් තුළ ධර්මයේ පිහිටලා නැත්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් ඉන්නවා යොදුන් ගාන ඈතයි. එයා තාම බුදුරජාණන් වහන්සේව දැකලවත් නැහැ කියලා හිතමු යොදුන් ගාන ඈත ඉන්න කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නිතර බුදුගුණ හිතනවා. ධර්මයේ ගුණ හිතනවා සඳ ගුණ හිතනවා සද්ධාව ඇති කරගන්න මහන්සි ගන්න සිල් රකින්නවා භාවනා කරනවා පින් කරනවා එයා යොදුන් ගානක් ඈත හිටියා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යා යොදුන් ගානක් ඈත හිටියත් එයා බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට කෙනෙක් දුර ඈත ඉඳන් හරි යොදුන් ගානක් ඈත ඉඳන් හරි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී හැසිරෙනවා නම් බණ භාවනා කරනවා නම් පින් කරනවා නම් කුසල් වැඩනවා නම් එයා තමයි බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක්.
එතකොට අපිට නිකන් ওই දේශනාව දිහා බලන්න අද අපිට බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන් දෙයි ඒ ලං වෙන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටියත් උන්වහන්සේක එක විහෙර සිටියත් කෙනෙක් හිතේ ධර්මී නැත්නම් බුදුරජාණන් වහන්සේට ලං වෙන්න බෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නේ කොහේ හිටියත් යොදුන් ගණන් ඈත හිටියත් එක රටක හිටියත් එයාගේ හිතේ නිතර බුදුගුණ හිතනවා නම් ධර්මයේ ගුණ හිතනවා සංඝ ගුණ හිතනවා බණ භාවනා කරනවා ධර්මාවබෝධයට මහන්සි ගන්නවා අන්න එයා තමයි බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනා ඊළඟට ඔබ අහලා ඇති අපේ බුද්ධ ශාසනයේ තුල හිටිය වත්සලී හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනයේ සද්ධාවෙන් පැවිදි වෙච්ච අතර අස්වස්ථාපි ලැබුණේ වත්සලී මහරහතන් වහන්සේ අන්තිම මොහොතේ රහත් වෙච්ච මේ වත්සලී බුදුරජාණන් වහන්සේගේ රූපේ දැකලා ලස්සන දැකලා උන්වහන්සේගේ කටහඬ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ තිබේ බ්‍රහ්මස්තරේ නිවට ආසන්නකම පැවිදි වුණා නිවන් දකින්නේ මුලින් පැවිදි වුණා අපිට නිවන් දකින්න වාසනාව ලැබුණා මුලදී පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේගේ ලස්සනද උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේ රූප ස්වභාවයේ කටහඬ බ්‍රහ්මස්තරේ බුදුරජාණන් වහන්සේ බණ කියන කීයට පැන්වලදී සමාගමි හැබැයි ඒක බණ පදයක් පිටතර කිසිේ ධර්මී හැසිරෙන්නේ උන්වහන්සේ දහම් දෙතන ඉරියව් ගැන උන්වහන්සේ කටහඬ දිහා බලාගෙන කොහොම ඉඳලා වත්කලි හාමුදුරුවෝ ළඩව ඕම අසාධ්‍ය වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ වත්කලි හාමුදුරුවෝ ළඟට වැඩම කරලා එනවා කොහොමද වත්කලි ඔබ නිකන් දුකෙන් නේද ඉන්නේ කියලා ඉස්සලා අසනීපගෙන ඕකගෙන අහලා එව වත්කලිය ඔබට කායික වේදනාවට මේ අසනීපට අමතරව හිතේ දුකක් තියෙනවනේ බුදුරජාන් වහන්සේට හිත පේන. ඒතකොට කියනවානේ සාමීනී මහසිතුන් වහන්සේ මං ඉස්සර දවස ගානේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නේන. තථාගතයන් වහන්සේ දහම් දෙතනකට මං ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඉස්සර දවස ගානේ බුදුරජාණන් වහන්සේ බලන්නා. දැන් මේ ළිඳ වෙලා එක්තැන් වෙලා අසනීප වුණාට පස්සේ අනේ මට ඉන්න විදිහක් නැතේ කි. ඒ නිසා මං හිතේ දුකෙන් තමයි කිවෙන්නේ. අන්න ඉතලදී බුදුරජාණන් වහන්සේ වත්කලී හාමුදුරන්ට දේශනා කරන වත්කලී කිංසේ වත්කලී මිනා පූතිකායින දිස්සේ වත්කලී මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේදී දෙතිස් මහා කුරුස ලක්ෂණ වලින් යුක්ත බුදු සිරුර ගැන බුදු මුවින්ම දේශනා කරා වක්කලි හාමුදුරන්ට වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරේ තියා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකද්ද වක්කලි ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන ඉඳලා නම් ඔබට මාව දකින්න බැහැ බුදුරජාණන් වහන්සේව දකින්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කොහොමද බුදුරජාණන් වහන්සේ දකින්නේ වක්කලි ඔබ ධර්මයේ දකින්න. වක්කලි ඔබ ධර්මයේ දකින්නවා නම් ඔබ ධර්මයේ තුලින් මාව දකින්නවා. වක්කලි යම් කිසි කෙනෙක් මාව දැක්කොත් සෝමං පස්සති යෝ ධම්මං පස්සති. එයා ඒකාන්තයෙන් ධර්මයේ තුලින්මයි කියව මාව දකින්න. දැන් නිකන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දැකපු අය අපායේ ගිහිල්ලා නැද්ද ඒ කාලේ? දේවදත්ත ඇස් දෙකෙන් දැක්කද නැද්ද බුදුහාමුදුරුවෝ? එක බුදු ගුණයක් තේරුම් ගන්න පුළුවන් වුණා බැරි වුණා මැරෙන්න වැටෙන කම්ම අපායට ඇදෙන කම්ම බුදුරජාණන් වහන්සේට හතුරු සංකර කර හිටියා ඊළඟට සුප්‍රදුත රජු කවුද මාම ඇත්තකින් දැක්කේ නැද්ද දැක්කා සුප්‍රදුත රජු වංගේ දුව තමයි යසෝදරා විවාහ කරලා දුන්නු හැබැයි පොළොව පලාගෙනම අපායට ගියා බුදුරජාණන් වහන්සේට නිඳා පහස් කර මග අවුරගෙන පාර වහගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාට යන්න ඉඩ නොදී නිඳා පහස් කරලා පොළොව පලාගෙනම අපායට යන්නම කර්ම රැස් කරගත්. දැන් ওই පිංචි මානවිකාව මාගම්බියා බුදුරජාණන් වහන්සේට නිඳා කරලා අපායට ගිය කොච්චර චරිත තියෙනවා. ඒ කාලේ නිකන්ට නාද පුත් සංජීව දෙල්ලටි පුත් ඊයගේ ශ්‍රාවකයෝ පුනරුවන්ට බැනපු අය ඔය ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැක්. එතකොට බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දැක්කා කියලා එක බුදු ගුණයක් ඒ අයිතේ දා තේරුම් ගන්න පුළුවන් වුණා. බැතු.
හැබැයි බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් දැක්කනම් බුදු ගුණ ගැන අවබෝධ කරගෙන ධර්මී ගැන දැනගෙන ධර්මයෙන් දැක්කනම් අපාය නෝ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වක්කලි ඇස් දෙකින් මන් දිහා බලාගෙන ඉඳලා ඔබට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දකින්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ ගැන හරියට දකිනවා නම් උන්වහන්සේව ධර්මයෙන් දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එනිසා පින්වතුනි සද්ධාවමයි වැදගත්. මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන පළවෙනිම දොරටුව තමයි සද්ධා. බුදුරජාණන් වහන්සේ සද්ධාව විස්තර කරන්නේ මේ වගේ. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි කිය. අන්න සද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධි. බෝධි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීමයි සද්ධාව. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නම් සද්ධාව ඇති වෙන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්තේ තමයි අවුරුදු 45ක් පුරා දෙව්මිනිස් ලෝකයාට දේශනා කරපු ධර්මය. ඒ ධර්මී ගැන දැනුමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න නම් අවබෝධ කරගත්ත ධර්මී ගැන අපි දැනුමක් ඇති කරගන්න. ඒ වෙනුවෙන් අපි නිතර බණ අහන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මගේ බුද්ධ ශාසනේ වටිනාම වස්තු ටික තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒක උපමාවකට පෙන්නනවා මහා සාගරයේ තියෙන මුතු මැණික් සත්තිලා විරළු මිනි ආදී වටිනා වස්තුව. මහා සාගරයේ තියෙන වටිනා සම්පත් තියෙනවා කියන ඒ වගේ තමයි කියන මගේ බුද්ධ ශාසනයේ දින වටිනාම වස්තුව තමයි සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීර්ය සතර ඍද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සප්තබොජ්ජං ආර්ය ස්ථායික මාර්ගේ මේවට ධර්මී කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට ඇත්තෙන් අපි බෞද්ධයෙක් කිව්වට අපි ඒව දන්නේ නැත්නම් අපි මේ සතර සතිපට්ඨාන කියලා අපෝ ඕක කොහෙද තියෙන්නේ කියලා අහනවා. එහෙම එකක් තියෙනවද කියලා නිකන් හිතෙනවා. ඌව කරන්න පුළුවන්ද? ඌව කොහේ කරන්නද? එහෙම අපිට හිතෙනවා නම් ඇත්තෙන්ම අපි සද්ධාව කියන බෞද්ධයෝ නෙමෙයි. මේ සද්ධාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අමූලික සද්ධා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ අමූලික සද්ධා විතර කිසිම මේ උත්සාහයක්, වීරියක්, නුවණක්, දහම් දැනුමක් අවශ්‍ය නැති එකක්. ඒක උපතින්ම තියෙනවා අමූලික සද්ධා. පේන බැලුව බැල්මට නිකන් බොහොම සද්ධා වගේම පේනවා. ඒ අවබෝධයක් නැති සද්ධා. ඒකට කියනවා අමූලික සද්ධා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා පරිප්ලව පසාදා. අඥා නපරිකූර ඉල්පෙන සද්ධාව. එක පාට නිකන් අර සෝඩ බෝතලයක් අරගුවාම මොකද එක පාට පෙන දාගෙන ගිහිල්ලා ඉඳිලා එන්නේ. ඒ වගේ එක පාට මතු වෙලා එනවනේ. පෙරලි පෙරලි වදින්න. මෙන්න බැන බැන අනිත් පැත්තට යන්න. මේ බෝධි පූජා දින මේ බෝධීන් වහන්සේටත් එක්ක බයිද. මේ බුදුන් වඳිනවා බුදුහාමුදුරන්ටත් එක්ක බයිද. මේ දන් දෙනවා දීපු දානෙටත් එක්ක බැන බැන. එහෙම මිනිස්සු නැද්ද? හැබැයි දන් දෙනකොට පේනවා මේ බොහොම සද්ධාමද බීම පෙරලෙනවා සාදු කියනවා වැතිරෙනවා. හැබැයි හැමින් වෙනස් වෙනවා. පොඩි දෙයක් ඇති වෙනස් වෙනවා. අන් මේ වෙනස් වෙන සද්ධාව ඉල්පෙන සද්ධාව ඒකට කියනවා අමෝලික සද්ධා. බුදුරජාණන් වහන්සේ වදාළේ යාට අමෝලික සද්ධාවේ ඉන්න තාක් කල් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. පරිප්ලව පසාදස්ස පඤ්ඤා නපරිපූර්ණි ප්‍රඥා පිරෙන්නේ නැහැ කියලා ඉල්පෙන සද්ධාව. එහෙමනම් අපිට ප්‍රඥාවට උපකාර වෙන සද්ධාවක් අවශ්‍ය. මේ සද්ධාව තමයි කියන්නේ ආස්වාදයෙන් අවබෝධයෙන් ඇති කරගන්න ඒ සද්ධාව ඇති කරගන්න අමාරුයි. ඒකට මොකටද බණ අහන්න ඕනේ? නිතර බුදු ගුණ හිතන්න ඕනේ. ධර්මී ගුණ හිතන්න ඕනේ. සංඝ ගුණ හිතන්න ඕනේ. සද්ධාව ඇති වෙන දේශනා අහන්න ඕනේ. නිතර බුදුන් වඳිනවා, පින්කම් කරනවා, තුනුරුවන්ට කරු කරනවා. හොඳට ධර්මී දියුණු කරගන්න මහන්සි ගන්නවා, අපායේ බය දකින්න, සීල රකින්න. එහෙම කාලයක් ගුණ ධර්ම වඩාගෙන වඩාගෙන තමයි අවබෝධයෙන් සද්ධාවට එන්න තියෙන්නේ. දැන් හිතන්න සෝතාපට්ටි අංග හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නේ. සෝතාපන්න පුද්ගලයෙකුට තමයි ඔය ආකාරවතී සද්ධාව හරියටම පිහිටන්නේ.
සෝතාපට්ඨියංග හතරක් තියෙනවා. පළවෙනි එක තමයි බුද්ධේ අවිචාරක සම්පන්න. එයා බුදුරජාණන් වහන්සේ කියන සෝවාන් වෙච්ච කෙනා අචල සද්ධාව කියුක්ත. එයාගේ සද්ධාව කවාටවත් වෙනස් කරන්න මොන හේතුවින්වත් එයා කුණුරුවම් පාවල දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ එයා සද්ධාවෙම රැසගත්ත කෙනෙක්. ධම්මේ අවිචාර ප්‍රසාදී විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයමයි නිවන් දකින්න තියෙන එකම මාර්ගය කියලා එක සත්‍යයක් වශයෙන්ම අවබෝධ කරගෙන සද්ධාවෙන් වැටගත්ත කෙනෙක්. සංගය අවිචාර ප්‍රසාදී. මාර්ගඵලාවින් ගැන සාල්ක සංගයා ගැන අචල සද්ධාාවක් තියෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මේ තුනුරුවන් ගැන පිළිගනු සද්ධාව අචල සද්ධාාවක් ඇටියෙත ස්ථීරවම තුනුරුවන් තුල වැටගන්නේ සෝවාන් වෙන දවස. එතකම්ම මේ සද්ධාව ටික ටික වැඩි වැඩි යත් අපිට ස්ථීරවම පිළිගන්නේ සෝවාන් වෙච්ච දවස. ඒක ආකාරවදී සද්ධාවක් ඇටියෙත පිළිගත. ඊළඟට ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. ඔන්න ඔය ලක්ෂණ හතර. තුනුරුවන් ගැන අචල සද්ධාවක් ආර්යකාන්ත සීලය සෝතාපන්න කෙනෙක්ගේ ලක්ෂණය. පින්නතුනේ අපි මේ ධර්මයේ කරා යන්න මේ මහත්කම් දැන් බලන්න අපි ඉස්සරහට බණක් අහනකොට මුලින්ම මොකද කරන්නේ? බුද්ධ සරණං ගච්ඡාමි, සම්ම සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිරුවන් සරණය. ඒක එකපාරකුත් නෙමෙයිනේ. ဒုတိယම්පි, තတိယම්පි කියලා තුන් පාරක්. තුන් සරණයන්. ධර්මයේ සරණයන්, සංඝයා සරණයන්. ඊළඟට අපි පන්සිල් සමාදන් වෙමු. එතකොට මේ සමාදන් වෙලා තියෙන්නේ මොනවද? සෝතාපට්ටි අංග සමාදන් වෙයි. ඊළඟ සරණ ගිහිල්ල පන්සිල් සමාදන් වෙනවා කියන්නේ ඒ තමයි සෝතාපට්ටි අංග හතර. ඒව ඉස්තිරෝම අපි තුන පිළිගන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන දවස. ඒ නිසා අපි උත්සාහ කරන හැම වෙලෙම ඊළඟ සරණ පිළිහිටමින් පන්සිල් සමාදන් වෙමි මේ සෝතාපට්ටි අංග තුල පිළිහිටලා ධර්මීය ගැඹුර කරා යන්න. ඒ නිසා වැදගත්ම දේ තමයි සද්ධාව. සද්ධාවෙන්මයි ධර්මාවබෝධයට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් බලන්න ඔබ අහලා ඇති ඉන්ද්‍රිය ධර්ම තියෙනවානේ පංච ඉන්ද්‍රිය. පළවෙනි එක මොකක්ද? සද්ධාව ඉන්ද්‍රියක්. ඒක අපේ ජීවිතේට ඉන්ද්‍රියක් වගේ දියුණු කරගන්න කියන. ඊළඟට සද්ධා බල. පංච බල ධර්මවල සද්ධාව බලයක් කියන තමයි. සීක බල ධර්මවල ධර්ම මාර්ගය යන කෙනෙකුට තේක බලයක් තමයි සද්ධාව. පළවෙනි අතට තියෙන සද්ධාව. ඔබ අහලා ඇති සත්තාරි ධනෙ කිය. ආර්ය ශ්‍රාවකයන්ගේ ධනෙ. පළවෙනි එක තමයි සත්තහ ධන. ඒ ධනවත්කම බුද්ධ ශාසනය තුල මැන්නේ කල්ලි වලින් නෙමෙයි. ඉඩ කඩම් වලින්වත්, දේවල් දොරවල් වලින්වත්, යන වාහනින්වත්, පුරෝගිරින්න අතරම් බඩ වලින්වත් නෙමෙයි අපේ උගත්කම, පොහොසත්කම මැන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්ධා ධන. සද්ධාවමයි ධනවත්. සද්ධාව නැත්නම් කෝටිපතියෙක් වුණත් බුද්ධ ශාසනය තුල හිඟන්නේ. දැන් අපි හිතමු අපිට සල්ලි තියෙන කෝටි ප්‍රකෝටි ගාන. මේ සල්ලි වලින් අපිට පුළුවන් අපායෙන් බේරෙ. පුළුවන්. කාට හරි පගාවක් දීලා පුළුවන් අපායට යමින් නවත්ත ගන්න. පුළුවන් කමක් නැහැ. මට මෙච්චර රත්තරන් රන් රිදී මුතුමැණික් තියනවා කියලා මේ ඔක්කොම ගොඩ ගහලා මැරෙන්න යනකොට මෙන්න මේ ටික අරගෙන මාව සුගතියව පල්ලා කියලා කහටවත් පුළුවන් ද බේරගන්න? කොච්චර පොත්වල සල්ලි තිබ්බත්, කොච්චර ඉඩකඩම් තිබ්බත්, කොච්චර යාන වාහන තිබුණත්, මොනතරම් ධනිය තිබුණත් ඒ සල්ලි වලින් ඔබව සංසාර දුකෙන් මුදවන්නේ නැහැ. හැබැයි ඔබට සද්ධාව තියෙනවා නම් වේලක් ඇර වේලක් කාලා හිටියත් අගින්කම් එනවා. මෙලොව ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි සද්ධාව තියෙන කෙනා, සද්ධාව දියුණු කරගත්ත කෙනා මරණින් මත් ඒකාන්තයෙන් සුගති. එයාට පරලොවින් රැකවරණයක් තියෙනවා. හැබැයි මෙලොව ඉන්නකම් කාලය ඇදලා හිටියා මරණින් මත් දීර්ඝ සංසාරේ සතර පායට වැටුණා කියන්නේ ආයිතින් කවදා කොහෙන් කොයි පැත්තින් සුගතියට එන්න අවස්ථාවක් ලැබෙයිද කියන්න බැහැ. අපායකට වැටුනොත් ආයිති සුගතියට දෙනවා කියන්නේ කන කැස්බෑ වියසිතුරෙන් අහස දකින්න වගේ කියන. දැන් ඔය උපමාව අහලා තියෙනව නේද? අපි කියනවා මේ කන කැස්බෑ වියසිතුරෙන් අහස දකින්න. ඕක කිව්වට ඔය උපමාව හරියටම දේශනාවේ තියෙන විදිය තේරුම් ගත්තොත් මේකේ භයානකකම හොඳටම තේරෙන්නේ එතකොට.
මේක තියෙන්නේ අනමතබ්බ සංයුක්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 70 ක් ඉන්න කන කැස්බෑව් කියන්නේ ඇස් දෙකම පේන්නේ නැතුව නෙමෙයි. එක ඇස් පේන්නේ. එක ඇස් පේන කැස්බෑව් එක්ක. ඒක කැස්බෑවගේ ඇස් දෙකකින් එකයි පේන්නේ. එක ඇස් පේන්නේ. මේ කැස්බෑව අවුරුදු 100කට එක වතාවක් මුහුදු පතුලින් උඩට ඇවිල්ලා අර එක ඇස් පේන ඇහි මුහුදෙන් උඩට ඔළුව දාලා අහස දිහා බලන ආයිමත් මුහුදු පතුලට යනවා. එතකොට මේ එක ඇස් විතරක් පේන කැස්බෑව මුහුදු පතුලින් උඩට එන්නේ අවුරුදු 100කට එක වතාවක්. මේ සතර මහා සාගරේදී මුහුද කියတဲ့ කොච්චර විශාල. එතකොට මේ මුහුදේ ඉන්න සත්වයන් අතර මේ එක කැස්බෑවේ කියන්නේ කියන්නේ. මොහොතේ ඉන්න එක කැස්බෑවේ කියන අවුරුදු 100කට සැරයක් උඩට ඇවිල්ලා හරි එක ඇහි අහස දිහා බලන ආයමත් මුහුදු පතුලට යනවා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ වදාළ වියගහ උඹුරේ සීසාන කොට නබුල බඳින වියගහ දැකලා තියෙනවා. ලොකු සිදුරක් තියෙන වියගහ තියෙනවා. මේ වියගහ හොදන්න හරි අපි ඊටම ඇලක දාලා හොදන කොට උඹුරු හාලා මේක ගහගෙන යනවා. ඉහිල ඇල දිගේ ගියා ගඟට වැටුණා ගඟේ ගියා මුහුදට වැටුණා. දැන් මුහුදේ මහා සාගරේ අර වියගහ ලොකු සිදුරක් තියෙන වියගහක් මුහුදේ පාවි පාවි තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සාගරයේ තුන අර වියගහ මුහුදේ පාවි පාවි තියෙනකොට අර අවුරුදු 100කට සැරයක් මුහුදෙන් උඩට ඇවිල්ලා එක ඇහෙන් අහස දිහා බලලා ආයෙම සාගරයේ ඇතුළට යන කැස්බෑව යම් වෙලාවක මෙහෙම වෙන්න පුළුවන් දැකලා අර පාවි පාවි තියෙන වියගහක් හරියටම කැස්බෑව උඩට ඒකොටම මේ දෙක එකටම ලං වෙලා ඔළුව දානකොටම වියගහේ සිදුරාස්යෙන් ඔළුව ගිහිල්ලා ඒ අතරින් අහස පේනවා කියන එක වෙන්න පුළුවන්. මේක බෑ කියන්නත් බෑ. හැබැයි එහෙම දෙයක් වෙනවා කියන එක හිතාගන්න බැරිද? මේකා විශාල මහා සාගරයේ තුල පාවි පාවි තියෙන වියගහ අතරින්ම හරියටම කැස්බෑව උඩට එනකොටම මේ සාගරයේ තුල අර කැස්බෑව උඩට එන තැනටම වියගහක් පාවෙලාම ඇවිල්ලා ඒ විය සිදුරාස්යෙන් ඔළුව ගිහිල්ලා අහස පේනවා කියන එක සාමීනි වෙන්න පුළුවන්. හැබැයි ඒක හිතාගන්නවත් බැරි අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේ මනුස්ස ජීවිතේ වරද්දගෙන සතර අපායට වැටුනොත් ආයි මනුස්ස ජීවිතයකට එනවා කියන්නේ ඔය වගේම තමයි කියේ. එතකොට හිතන්න අපාය පැත්තකට වැටුනොත් ආයි මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ ඔය වගේම භයානක දෙයක්. හිතාගන්න බැරි අවස්ථාවක්. ඔබට හිතෙන්නේ දැන් මේ අපි බැලුවද හැමතැනම මිනිස්සු පේනවා. පාරට ගියත් බස් එකක දැන්වත් මිනිස්සු දකින්නකොට අපිට හිතෙනවා ඉතින් මේ මෙච්චර මිනිස්සු ඉන්නේ. දහස් ගණන් ඉන්නේ. දැන් ලංකාවේ කෝටි 2ක් විතර ඉන්නවනේ. ලෝකේ ඉන්නවා කෝටි 700ක් විතර. ඒකට මෙච්චර ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ මනුස්ස ලෝකේ ඉන්න ජනගහනය මේ මනුස්ස ජීවිතයකට ආපු පිරිසක් අපි ගණනය කරලා හොයන්න ඕනේ සතර අපායත් එක්ක ගලපල. අනික් ලෝකවල ඉන්න සත්‍යයන්ගේ ප්‍රතිශතයක් එක්ක මනුස්ස ලෝකේ ගැන හොයන්න පුළුවන් නම් අන්න අපිට උපමාව ගලපන්න පුළුවන්. දැන් අපි හිත මේ සතර අපාය. ඒකට අපායවල් කීයද? හතරක්. නිරය, පිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. මේ අපායවල් හතරෙන් නිරය අපිට පේනවද? නිරේ කොච්චර නිරිසත්තු ඉන්නවද කියලා කවුරුත් ගණන් කරලා සංගණනයක් කරාද කවුරුවත්? ඒක අපි දන්නේ නැහැ. කියන දැන අපිට පේන්නේ නැහැ. හැබැයි බුද්ධ දේශනාවේ නිරේ ගැන කියන. නිරිසත්ත්වයන් ගැන දේශන ගොඩක් තියෙනවා. සමහර අපායවල් තියෙනවා කියනවා මහා ධන අන්ධකාරින විතරයි කියලා තියෙනවා. ඒ අපායට කියන්නේ ලෝකාන්තරික ධන අන්ධකාරය විතරක් තියෙන අපාය. කෝටි ප්‍රකෝටි ගණන් නිරිසත්ත්වය කෑ ගහනවා විලාප දෙනවා හඳ ඇහෙනවා රූප පේන්නේ නැහැ. ඇයි අන්ධකාරය? බුදු කෙනෙක් පහළ වෙනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට පිරිනිවන් පානකොට මව් කුස පිළිසිඳ ගන්නකොට ඒ වගේ විශේෂ අවස්ථාවල දසදහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා පැතිරෙනවා. අන්න එතකොට ලෝකාන්තනික නිරයත් ආලෝකමත් වෙනවා කියන්නේ පොඩි වෙලාවකට ආලෝකමත් වෙලා යනවා. එතකොට තමයි කියන අපායේ ඉන්න සත්තු දකින්න යන්නේ අපි වගේම විශාල පිරිසක් තව මේකේ ඉන්නව නේද? අපි වගේ විශාල පිරිසක් මේ අපායේ ඉන්නව නේද කියලා දකින්නේ අර ආලෝකයේ තුලින් කියලා.
එතකොට ඔය වගේ නිරේවල් ගැන දේශන ගොඩක් තියෙනවා. මහා නිරේවල් උසුපත් නිරේවල්. එතකොට ඔය අපායවල දිහා ගත්තොත් අපිට අපායි තියෙන්නේ නැහැ නේ නිසා එක පැත්තකින් තියෙනවා. නිරේ ගැන අපි දන්නේ නැහැ ගණන් හදන්නත් බැහැ. ඊළඟට ප්‍රේත ලෝක. අවුරුදු ගණන් කරලා තියෙනවා ප්‍රේත ලෝකෙ මෙච්චරයි පෙරේතෝ ඉන්නේ කියලා. යක්ෂයෝ අමනුෂ්‍යෝ කුම්භාණ්ඩියෝ ප්‍රේතියෝ මල ප්‍රේතියෝ ඒ වගේ තව දේශනවල තියෙනවා ගොඩාක්. නිච්ඡාම සංනීක කියනවා කාල කංචික කියනවා පාසු ප්‍රේත කියනවා කුප්පි පාසික කියනවා අක්නි ජාලමක කියනවා ප්‍රේත කොටස්. ඒ අතර පිළන්නේ ඉතින් ඔය පරදත්තුක ප්‍රේතියෝ ඒ වගේ පින් අපේ කාලේ ඉන්න ප්‍රේතියෝ ගැන අපි අහලා තියෙනවා. එතකොට මේ ලෝකේ ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ කොච්චර ඉන්නවද කියලා අපිට ඒක ගණන් කරන්න අපි දන්නේ නැහැ. හැබැයි එක දේශනාවක් තියෙනවා අනුරාධපුර යුගයේ අපිට නිකන් හිතා ගන්න පුළුවන් කොච්චර ඇද්ද කියලා. අනුරාධපුර යුගයේ අටුවා කතාවල එක සිදුවීමක් තියෙනවා. අද ওই ථූපාරාමයියි තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අපුදාතුන් වහන්සේ. විශාලම ධාතුන් වහන්සේලා හත් නමයි ඉතිරි වුණේ. ලලාට ධාතුන් වහන්සේ හතර දළදා වහන්සේලා අපුදාතුන් වහන්සේලා දෙනවා. එයින් දකුණු අපුදාතුන් වහන්සේ සක්‍ර දෙවියෝ තමයි දෙව්ලොවට අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ රෝඩ බමුණ ධාතු බෙදලා දෙනකොට සක්‍ර දෙවියන් තමයි දකුණු අපුදාතුන් වහන්සේ දෙව්ලොව ඉළුමිණි මහා සෑය තැන්පත් කරේ. දෙව්ලොව තමයි අවුරුදු 200 ගානක් තිස්සේ වැඳුම් පිදුම් ලබමින් දෙව් බමුණුන්ගේ වන්දනා ලබමින් මේ දකුණු අපුදාතුන් වහන්සේ ඉළුමිණි මහා සෑය වැඩිනේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලේ අවසන් වෙලා එදා දේවානම්පියතිස්ස රජු මිහිඳු මහ රහතන් වහන්සේව බලන්න ඇවිල්ලා ඉතින් පළවෙනි වස් කාලේ අවසන් වෙලා මිහින්තලේ එදා පළවෙනි වස් කාලේ ගත කරලා වස් අවාරණය කරපු දවස දේවානම්පියතිස්ස රජු මිහිඳු මහ රහතන් වහන්සේව බලන්න ඇවිල්ලා ඉතින් වන්දනා කරාට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ කියනවා රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේව දකින්න බැරි වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේට බොහෝ කාලෙකින් අපිට වන්දනා කරන්න බැරි වුණා. ඒ නිසා දඹදිවට යා යුතුයි කියේ. එහෙම කියනකොට දේවානම්පියතිස්ස රජු කල්පනා කරා මොකද්ද මේ කියන්නේ? ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නේද? උන්වහන්සේ දැන් පිරිනිවන් පාලා අවුරුදු 200 ගානක් දැන් කොහොමද ඇහුවා ශාස්ත්‍රුන් වහන්සේව දකින්න? දැන් කොහොමද හව සාසුන් වහන්සේට වන්දනා කරා? අන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව ධර්මාශෝක රජුව ළඟ වැඩ ඉන්නේ. දඹදිව තලයේ වැඩ ඉන්නේ. මේ ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේව දැක්කහා සමානයි. ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ඊමාන බුදුරජාණන් වහන්සේටම වන්දනා කරහා සමානයි. එහෙම කියනකොට රජුරුවන්ට තේරුණා මේනම් උන්වහන්සේ කියන්නේ මන් ලව්ව ඒ ධාතුන් වහන්සේලා වඩම්මලා චෛත්‍යෙදි කරවත්. දේවානම් පෙතිස්ස රජුරෝ කියනවානේ ස්වාමීනි එහෙමනම් ඒ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියටත් වඩම්මන් මම උවහන්සේලාගේ උපදේශ අනුව ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා විහෙර විහාරය ඉදි කරන්නම් කියලා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන එහෙනම් රජතුමනි අද මේ නගරයේ දිව්‍ය පුරයක් වගේ අනුරාධපුරයේ තරසංගය තරසල මංගල ඇතු පිට නැගලා මංගල හස්තිය පිට නැගලා පෙරහැරින් එන්න කිව්ව අදවස් වෙන ධාතුන් වහන්සේලා ලැබෙයි කිය. අජිරෝ පුදුම සතුටක් ඉක්මනට ගිහිල්ලා මැතිවරණ සිවුරු අමාත්‍යවරු ලවා මුළු නගරේම පොඩි තීසන් සජ කතාක නංගල මුළු අනුරාධපුරේම දිව්‍ය ලෝකයක් වගේ සැරසුව. ඒ මොහොතේ මිහිඳු මහරහතන් වහන්සේ කතා කරා සුමන සාමණේරයන් වහන්සේ. සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාසුත රජුගේ මොහොතුරා. මිහිඳු මහරහතන් එක්ක වැඩියා ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ. එතකොට සුමන සාමණේරයන් වහන්සේ තමයි ඉදා ඉතන වැඩ සිටියේ බොහොම ඍතිඵල සම්පන්නම කෙනා. මිහිඳු මහරහතන් වහන්සේ පැවරුවා සුමන සාමණේරයන් වහන්සේට ඔබ වහන්සේ දැන් දෙව්ලොවට යන්න කියලා. සක්‍ර දෙවියන් සතුව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේත් දකුණු අපුදාතුන් වහන්සේ. දකුණු දළදාව
සිදුමිනි සෑයම දෙව්බඹුන්ට වන්දනා කරන්න තියාගන්න. හැබැයි තකුණු අපුඩාතුන් වහන්සේ ශක්‍ර දෙවියන්ගෙන් ඉල්ල ගන්න කිව්වා. දලදා වහන්සේව තියාගෙන වැඳුම් පිදුම් කරන්න සිදුමිනි සෑය. හැබැයි තකුණු අපුඩාතුන් වහන්සේ ලංකා වාසීන් ගැන කරුණාවෙන් ලංකා භූමියට සෑයක් පිටි කරන්න ලබා දෙන්න කියලා ශක්‍ර දෙවියන්ගෙන් ඉල්ල ගන්න. ඒ අකුඩාතුන් වහන්සේ සහිත කරඬුවක් අරගෙන බහසින් මේ යන්න කිව්ව දඹදිව. එලිම ලංකාවට එන්න එපා කෙලින්ම යන්න කිව්ව දඹදිව. ගිහිල්ලා ධර්මාශෝක රජුගේ මුණ ගැහේ. රජුව ළඟ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා. තුන්වෙනි ධර්ම සංගායනාවට පෙර අර වාල සංගතකේ කියලා පොළොව ඇතුලේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි අජාසත් රජු වර බෙදලා දීපු ධාතු මහන්සියලා දෝණ හතක් එකතු කරන පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරා. ධර්මාශෝක රජු තමයි මේ ධාතු මහන්සියලා මතු කළ අරගෙන 84000ක් විහෙර විහාර හැදෙන්නේ. එතකොට රජු ළඟ ධාතු මහන්සියලා තියෙනවා. ඊව ගිහිල්ලා ධර්මාශෝක රජු වංගේ සර්වඥ ධාතු මහන්සියලා ඉල්ලගත්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දානි වළඳපු පාස්තර ධාතු මහන්සියත් රජු ළඟ තියෙනවා. ඒ පාස්තර ධාතුන් වහන්සේට ධාතුන් වහන්සේලා පුරවලා ඉල්ලගෙන දකුණු අකු ධාතුන් වහන්සේ සහිත කරඩුවක් අරගෙන ඔබ වඩින්න කියන. ඒ වෙලාවේ ඒ සැනින්ම එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා වන්දනා කරලා ප්‍රමණ සාමණේරයන් වහන්සේ ඉතනින්ම අහසට පැන නැගලා අහසින්ම ගියා සෞතිසා දෙව්ලෝ. ඒල සක්ක දෙවියන්ගෙන් තමයි දකුණු අකු ධාතුන් වහන්සේ ඉල්ලගත්තේ. ඒ අකු ධාතුන් වහන්සේ ඉල්ලගෙන අර විදිහටම දඹදිවට ගිහිල්ලා රජුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ දානි වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ඉල්ලගෙන අහස්ින්ම වැඩියා මිත්‍රක පවුවට මිහින්තලේ තමයි වැඩි. එතන ඉඳන් ධාතු සහිත පාත්‍රය එතන තැන්පත් කරලා දකුණු අකු ධාතුන් වහන්සේ සහිත කරඩු අරගෙන අහස්ින් ආව අනුරාධපුර මහමෙවුනා උයන. ඒ මේනකොට රජුරෝ දැන් පෙරහැරින් එනවා නගරෙම සරසලා ධාතුන් වහන්සේ පිළිගත්. එදා මේ ධාතුන් වහන්සේ අරගෙන ආපු වෙලාවේ දකුණු අකු ධාතුන් වහන්සේ රජුරුවන්ට මේ ධාතුන් වහන්සේව කරඬුවෙන් විවෘත කළා පෙන්නන. විශාල ධාතුන් වහන්සේ නම අකු ධාතුන් වහන්සේ කියන්නේ මේ බෙල්ලේ ඉඳන් දකුණු අත දක්වා තියෙන දකුණු උරහි අස්ති. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත නොකැඩී නොබිඳී නොවිසිරි ඒ විදිහට මිත්‍රි වුණේ ධාතුන් වහන්සේලා හත් නමයි. මේ නලල් තලි ලලාට ධාතුන් වහන්සේ හතර තලදා වහන්සේලාත් අකු ධාතුන් වහන්සේලා දෙනම. දැන් අර විශාල ධාතුන් වහන්සේ දැක්කට පස්සේ රජුරෝ දැන් අසාපිට නැගලා ඡත්‍රය අසාට උඩින් ඉහළගෙන බොහොම මංගල ලීලාවෙන් තාජාභරණේ සැරසිලා පෙරහැරින් ආවේ පිළිගත්. හැබැයි රජුරුවන්ට කුංචි සැකයක් ඇති වුණා. එතන මේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේමද කොහොමද මම මේක පිළිගන්නේ? මේ දකුණු අකු ධාතුන් වහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේම නම් මේ මංගල හස්තියා කිසි තැනක දන ගහන්නේ නැති මේ ඇතා ධාතුන් වහන්සේට දන ගහලා වන්දනා කරත්තා. ඒ වගේම ඡත්‍රය කර කැවිලා ධාතුන් වහන්සේ දෙසට නැමේවා. අරණු අහසට පැන නැගලා මගේ හිත මත පිහිටාවා කියලා ඒ වෙලාවේ රජුරුව අදිස්ථානයක් කර එක හිතුවා විතරයි. එහෙම හිතනකොටම මංගල හස්තිය දන ගහලා කරඬුවට වන්දනා කරා. ඒ මොහොතේම ඡත්‍රය කර කැවිලා කරඬුව දෙසට නැමිලා නැතරු. ඒ වෙලාවේ කරඬුවේ හේ මහත්ක පැන නැගලා බුද්ධ රශ්මි ධාරා විහිදුවමින් රජුරුවන්ගේ හිත මත පිහිටියා. එහෙම පිහිටනකොටම රජුරුවන්ට මුළු ඇඟම කිලිකොලාගෙන ගියා. හිතේ අර කරඬුව දෑතින් අල්ලගෙන ඇව්වා අනේ ස්වාමීනි මං කොහොමද දැන් මොකද කරන්නේ? මේද මහරහතන් වහන්සේ කියව රජතුමනි ඔබ ඔය කරඬුව ඇතාගේ කුඹස්තලයේ මත තැන්පත් කරන්න. මේ හස්තියගේ කුඹස්තලයේ මත කරඬුව තැන්පත් කළ රජුරුව ඇතාගෙන් පහළට බැස්. දැන් මේ කුඹස්තලයේ මත තැන්පත් කරපු කරඬුව පිට මත තියාගෙන ඇතා මහමෙවුනා උයනේ ප්‍රදක්ෂිනා කරන්න පටන් ගත්තා. දැන් ඇවිදගෙන යනවා. හේම පිටිපස්සෙන් පෙරහැරක් වෙනවා ඇතා යන. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ඇතා එක තැනක නැතරව. එතනින් හොල්ලන්න බෑ. අජිරුගේ ඔයතාව යවන්න කියලා ඉස්සරහට. තාව තා හෙල්ලෙන්නේම නැහැ. ඉස්සරම නැතර වෙලා ඉන්නේ.
රජුරු එහව ස්වාමීනි ඇයි මේ ඇතා මෙතනින් ඉහෙල්ලෙන්නේ නැත්තේ ඇයි යන්නේ මේතු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔය හස්තිය නතර වෙලා ඉන්න තැන කකුසද බුදුරජාණන් වහන්සේ උතන 40000 මහරහතන් වහන්සේලා එක්ක සමාපත්තියෙන් වැඩ ඉඳලා දහම් දෙතු තැන කකුසද බුදුරජාණන් වහන්සේගේ දබරා ධාතුව තැන්පත් කරලා අතීත මිනිස්සු උතන චෛත්‍යයක් ඉදි කරපු තැනක් දබරා ධාතුව කියන්නේ ඊයගෙන ගියේ වාජම ඊළඟට කියන රජතුමනි ඔය විතරක් නෙමෙයි මේ මහා බද්දකල්පේ පහළ වෙච්ච කොණාගමන බුදුහාමුදුරෝ 30000ක් මහරහතන් වහන්සේලා එක්ක ලංකාවට වැඩම කරලා ඔතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා දහම් දෙසුව. උන්වහන්සේගේ ඉන පැලදී පටිදාසුන් වහන්සේ තැන්පත් කරලා සිතා මිනිස් උතන චෛත්‍යයක් ඉදි කරලා වන්දනා කරා. රජතුමනි ඒ විතරක් නෙමෙයි මේ මහා බද්දකල්පේ 3 වෙනිව පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා සමග ඉඳා මේ ලංකා භූමියට වැඩම කළා. එතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා දහම් දෙසුවා. උන්වහන්සේගේ නානකදී දීසාකට 13 වහන්සේ තැන්පත් කරලා ඉදා උතුමේ ශෛත්‍යයක් ඉදි වුණා. එහෙම කියලා කියනවා රජතුමනි ඒ විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ ඉදා කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග උත්තරම සමාපත්තියෙන් වැඩ ඉඳලා දහම් දෙසුවා. ඒනිසා මේ උතුම් පුණ්‍ය භූමියේ පෙර කපුටඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරු සේවනය කරපු තැන රජතුමනි මේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා චෛත්‍ය ඉදි කරන්න සුදුසු තැන මෙතනයි කියලා බුද්ධ අධිෂ්ඨානේ පවති. ඒ නිසයි කිය ඔය යථා උතුණින් හෙල්ලෙන්නේ නැත්. ඒ නිසා මෙතන චෛත්‍යයක් ඉදි කරමු කි. මෙතනයි කියලා තැන. අන්න ඒතන තමයි අද අනුරාධපුරේ සූපාරාම චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා දැන් නිකන් අපේ රට ගැන අද හිතන් අද අපේ රට මේ ලංකාව මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වුණාට උන්වහන්සේගේ ධර්මීය රැකුනේ අපි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටම දේශනා කරනවා පතිත්තිස්සති දේවේන්ද ලංකායම් මම ශාසනං. සක්‍ර දේවේන්ද්‍රය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ආරක්ෂා වෙන්නේ ලංකා භූමිය මුල් කරගෙන. එනිසා ලංකාවේ බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් දෙවියන්ට පවරනවා සක්‍ර දෙවියන්ට ලංකාවේ ශාසනය ආරක්ෂා වෙනුවෙන් උපකාර කරන්න කියලා පිරිනිවන් පාන්න යන වෙලාව ඒක මහා පරිනිබ්බාන අටුවාවේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 400ක් වෙනකොට දඹදිවින්ම බුද්ධ ශාසනය අතුරුදහන් වුණා. කොහොමද අතුරුදහන් වුණේ? නිකන් ඉතේ අතුරුදහන් වුණා නෙමෙයි. අතුරුදහන් වුණේ අන්නේ තීර්ථකෝ මොගල්වරු කියන්නේ මුස්ලිම්වරු. වෙන කවුරුත් නෙමෙයි. කෙළවරක ඉනම් බෙහෙර විහාර ගිනි තියමින් පන්සල් ගිනි තියමින් භික්ෂුන් වහන්සේලා කපලා කොටලා මරන්න පටන් ගත්තා. ඔබ අහලා ඇති නාලන්දා විශ්වවිද්‍යාලේ 10000ක් භික්ෂුනාන්සේලා අමු අමුයි කපලා කන පිටින් ගිනි තිබ්බ. විශ්වවිද්‍යාලයේට ගිනි තිබ්බ වෙලාවේ සමහර ජනෙල් වලින් පණිනකොට අඩු වලින් කොට කොට ඇතුළට තල්ලු කරා. භික්ෂුන් වහන්සේලා 10000ක් ගුරුවරු 2500ක් නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්තකාල විතරක් මාස 6ක් ගිනි ගත්තා. එතකොට අපිට පේනවා අපේ මේ ධර්මයේ නාලන්දාව කියන්නේ සාරිපුත්ත හාමුදුරන්ගේ ගම නිවස පිහිටි තැනයි. අත් විශ්වවිද්‍යාලයක් තුනේ. එතකොට අපිට පේනවා මුළු දඹදිවම විහෙර විහාර විනාශ කළා. දැන් අද අපි දඹදිව යමු. වන්දනාව යනවනේ මිනිස්. අපි දඹදිව ගිහිල්ලා අපි යනවා සැවැත් නුවර ජේතවනාරාම. අද ජේතවනාරාමෙට ගියාට පස්සේ අපිට තියෙන්නේ ගඩොල් ටික අස්තිවාරම් ටික තියෙනවා. ඔක්කොම මුස්ලිම්වරු විනාශ කළා. අද තියෙන අස්තිවාරම් විතරයි විනාශ කරපු ගොඩනැගිලි ගිනි තිබ්බේර අස්තිවාරම් ටික තියෙනවා. අපි ඉතින් ඒවට මල් තියලා වැඳලා පූජා කරලා බුදුරජාණන් වහන්සේ මේ තැන්වල මේ විදිහට වැඩ හිටියා කියලා සාදු කියලා යනවා බරණැසී ඉදිපතුන මිගදාය. එතන ඉස්සරහම තියෙන කෞතුකාගාරේ අඩගු බුදු පිළිම විනාශ කරපු අශෝක ස්තම්භ ඔක්කොගේම කෑලි අඩලන් විනාශ කරලා කුඩු පට්ටම් කරපු ඒ කෑලි ටික තියෙනවා. ඒවා ගිහිල්ලා බලලා පුණ්‍ය භූමියට යනකොට අස්තිවාරම විතරක් තියෙන චෛත්‍ය විනාශ කරලා ධම්මචක්ක දේශනාව කරපු තැන ඉදි කරපු ධම්මරාජික ස්තූපේ අස්තිවාරම තියෙනවා. එතන මල් පූජා කරලා වැඳලා ධම්මචක්ක කියලා තියෙනවා.
එහා පැත්තට යනකොට එතරම් පේනවා පස්සක භික්ෂුන් වහන්සේලා රහස් වෙච්ච තැන. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලේ ගත කරපු මූලගන්ධ කුටි විහාරේ යතකොළ කුට්ටය ඇතුළු යාළුවෝ 54 දෙනා මුණ ගැහිච්ච තැන. ඒවේ අද තියෙන නට කුට්ටික විතර ඔක්කොම කඩලා ගිනි තියලා විනාශ. ඒ වගේ මුළු දඹදිවින්ම සාසනීයම විනාශ. හැබැයි අපේ රටේ ඉදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ පැවතගෙන ආපු මේ ලංකාවේ බුද්ධ ශාසනයේ අදටත් අවුරුදු 2500 ගාණක් යනකම් ආරක්ෂා වෙන්නේ රැකෙන්නේ මේ රටේ මේ ස්වාමීන් වහන්සේලා නිසා. අද මේ වෙනකොට මුළු ලෝකේටම ධර්මය අරගෙන යන්නේ මේ රටේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ත්‍රිපිටක ධර්මයේ පවා බොහෝම දුක්ඛයට විඳගෙන තමයි රැකගත්. ඔබ අහලා ඇති වළගම්බා රජුගේ කාලේ ඉනකොට බැමිණි තියා සාය කියලා විශාල සාගතයක් ඇති වුණා ලංකාවේ. ඒ වෙනකොට ලංකාවේ දහස් ගණන් මහරහතන් වහන්සේලා පිරිච්ච කාලේ. මේ සාගතේ එන්නේ ඉන්නම දරුණු වේගින් එනකොට අන්තිමට මිනිස් දැන් හිතන්න නිකන් පිට මාස කීපයක් අවුරුද්දක් වැස්සේ නැත්තම් මොකක් වෙයිද කියලා හිතත් අද අපිට පේනවනේ. අටේ මාස දෙක තුනක් වහින් නැති වෙනකොට මිනිස්සු පෞගිය කාලේ මාස දෙක තුන වැස්ස නැති වෙනකොට පොළොන්නරු පැත්ත දැක්කට වෙච්ච දෙන්නේ වෙල් ඔක්කොම විනාශ වෙලා පොළොව කුපුරලා වැව් ටික හිඳිලා මිනිස්සු බොහෝම අකරණ කාලයකට පත් වුණා. වළගම්බා රජුගේ කාලේ අවුරුදු 12 පොඩි කාලයක් නෙමෙයි. වැස්සක් නැහැ. එන්නේ ඉන්න වගාවල් ඔක්කොම විනාශ වුණා. ගස්කොළන් ඔක්කොම මැරුණා. ඊට පස්සේ සත්තු ටික මරාගෙන ගියා. ඒකත් ඉවරයි. දැන් සත්තුත් නැහැ, ගස්කොළනුත් නැහැ. නියගේ. මෙහෙම වෙනකොට බොහෝම දුකටි මොනවා හරි යන්තම් කාල ජීවත් වෙච්ච නොකන දේවලුත් මිනිස්සු කනවා කන්න නැති විදිහ. අනකොල හරි කොටලා කනවා. එහෙම ජීවත් වෙච්ච මිනිස්සු අතර බොහෝ පිරිස කන්න නැතුව මැරුණා. ඒ කාලේ දහස් ගණන් රහතන් වහන්සේලා වැඩි හිටියා. ওই බැමිණි පියා සායේ කාලේ සිතුල් පව්වේ විතරක් 12000ක් මහරහතන් වහන්සේ තිස්ස මහරාණි තවත් 12000ක් වැඩි හිටියා කියලා. මේ ඔක්කොම 24000ක් මහරහතන් වහන්සේලා ධාමේ නැතුව යාල කැලේ ඇතුලේ පිරිනිවන් පාන. එතකොට බලන්න මේ කාලේ දහස් ගණන් රහතන් වහන්සේලා ධාමේ නැතුව පිරිනිවන් පෑ. සමහර කැලෑවල තනියෙන් භාවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේලා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරු වුණා කියලා. එතකොට බලන්න මිනිස්සු කන්න නැති වෙනකොට මිනිස්සු මරාගෙන මිනිමස් කන මට්ටමට අපේ රටේද දරුණු වුණා. සමහර ස්වාමීන් වහන්සේලා පවා මිනිමස් කන අයට ගොදුරු වුණා. එහෙම කාලයක් පැවතිච්ච කාලේ ත්‍රිපිටකයේ කටපාඩමින් දරාගෙන ත්‍රිපිටකයේ සජ්ජායනා කර කර අනාගත පරපුරට අරගෙන ආපු එදා වැඩ සිටි මහරහතන් වහන්සේලා එකට එකතු වෙලා ඉතුරු වෙච්ච ටික දෙනා තීරණය කරා තවත් නියතේ දරුණුනොත් අපිටත් පිරිනිවන් පාන්න වෙයි. එතකොට අනාගතයේ ධර්මී නැති වෙයි. ඒ නිසා අපි කොටසක් ඉන්දියාවට පිටත් වෙලා යන් කියලා පාරු හදාගෙන ඉන්දියාවේ කාංචිපුර කියලා ප්‍රදේශයකට පාරු වලින් නැගලා ගියා. එහෙට ගිහිල්ලා ත්‍රිපිටකයේ කටපාඩම් කර කර ලංකාවේ නියඟේ නැති වෙනකන් එහෙට වෙලා ධර්මී ආරක්ෂා අනිත් පිරිස නැගෙනහිර මුහුදු වෙල ලයිනට ගිහිල්ලා වැටකෙයිය ඉස්ම තියනවා කියලා නැගෙනහිර මුහුදු වෙල ලයි. ඒව තමයි මෙඩිකල යන්තම් ඉස්ම ටිකක් හටට දාගත්. ඒක මොනවත් නැහැ. මුහුදේ මුහුදු වතුර තියනවා වැටකෙයිය ඉස්ම තියනවා මුහුදයි. වැටකෙයිය ඉස්ම තමයි වළඳමින් අර ත්‍රිපිටකයේ සජ්ජහායනා කර කර නැකිටින පණ නැහැ කියන ඇඟ. වැල්ලි වැතිරිලා සජ්ජහායනා කරන ත්‍රිපිටකය. එහෙම තමයි අපේ රටේ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ බුද්ධ ශාසනේ එදා රැකගත් අවුරුදු 12කට පස්සේ නියම ඉවර වුණාට පස්සේ අර ඉන්දියාවට වැඩම කරපු පිරිස ආයමත් ලංකාවට වැඩියා. ලංකාවේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා එකතු වෙලා දැන් අවුරුදු ගාන පිටත්තර බෙදිලා වෙන වෙනම කාලයක් ධර්මයේ රැක. ඒගොල්ලොම තීරණය කරා අපි පිටත්තර බෙදිලා වෙන වෙනම ධර්මයේ ආරක්ෂා කරා. හැබැයි අපි අපි යම් ධර්ම කරුණක් ආගේ හරි අතින් ගිලිහුණාද කියන බලන්න අපි වෙන වෙනම සත්‍යහයනයක් කරමු. ඒ පිණිස එකතු වුණේ මාතලේ අලි විහාරේ 500ක් රහතන් වහන්සේලා වෙන වෙනම මුලින් සත්‍යහයනා කර කර ධර්මීය තම තමන් මතක තියාගත්ත ධර්ම කොටස් සත්‍යහයනා කරා මාස ගාණක් තිස්සේ සත්‍යහයනා කරා. උන්වහන්සේලාට තේරුණා ධර්ම කාරණා ගිලිහිලා නැහැ. හැබැයි එදා ඉතිරි වෙලා හිටිය දහස් ගණන් රහතන් වහන්සේලා අතරින්
පන්සීයක් තෝරගත්ත ත්‍රිපිටක දර ධර්ම විනය දර එදා හොඳට කටපාඩමින් දරාගෙන හිටියේ පන්සීයක් එකතු වෙලා තීරණය කරා එහෙනම් අපි මේවා අනාගත පරපුරට කවදුරටත් කටපාඩමින්ම ගෙනිච්චොත් මීට වඩා දරුණු නියඟයක් ආවොත් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි ලියමු. මේ මත තමයි පුස්කොළ පොත්වල ධර්මයේ ලියන්න තීරණය කරා. 500ක් මහරහතන් වහන්සේලා මාතලේ අලිවිහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ පුස්කොළ පොත්වලට ගත්ත ඔය විදිහ. අපේ රටේ විතරක් නෙමෙයි. ධර්මාශෝක රජුරෝ රටවල් ගානකට එදා ධර්ම ප්‍රචාරක පිරිස පිටත් අද අපි කියන බුරුමේ සියම කියපු රට තායිලන්ත. එතකොට බුරුම තායිලන්ත කියන රටවල් දෙකේ අදටත් තේරවාදී ධර්මයේ හොඳට පවතින රටවල් දෙක. බුරුමේ රත්තරම් පත්තිරු වල ලියලා තියෙනවා ඒ කාලේ බුරුමෙට ගිය ඒ රහතන් වහන්සේලාගේ පැවතිච්ච පරම්පරාව බුරුමේ රත්තරම් පත්තිරු වල ත්‍රිපිටකේ ලියු. තායිලන්තේ අදත් තියෙනවා කිරිගරුඬ පුවර වල ත්‍රිපිටකේ කොටලා තියෙනවා. තායිලන්තයට ගිය පිරිස කිරිගරුඬ ගල්වල ත්‍රිපිටකේ කෙටු. එතකොට අද අපි දැන් අද අපි ත්‍රිපිටක පොතක් කියපුවාම ඔබට මතක් වෙන්නේ පන්සල් වල රාක්කොල තියෙන ලොකු පොත් තියෙන්නේ ත්‍රිපිටක පොත් වහන්සේලා. පොත් කීයක් විතර තියෙනවද? ත්‍රිපිටකයේම ගත්තහම පොත් 54ක් විතර තියෙනවා. ඊළඟට අටුවා ටීකා ගත්තහම පොත් 100ක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තොත් 84,000ක ධර්මයක් හත්. හැබැයි ඉතින් ඔය අනිත් ආගම් වල පොත් ගත්තොත් එක පොඩි පොතයිනේ තියෙන්නේ නේ. ඒක තමයි ඉතින් සාස්වරය කිව්වා කියලා එක පොතයි තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තොත් 84,000ක ධර්මස්කන්ධය. අපිට පිරෙනකම් බුද්ධ වචන තියෙන පොත්පත්. එතකොට මේ ඔක්කොම ධර්මස්කන්ධේම මේ පොත්වලට ගත්තේ ලංකාවේ අර පුස්කොළ පොත්වල ලියපු ත්‍රිපිටකේ, තායිලන්ති කිරිගරුඬ ගල්වල කොටලා තියෙන ත්‍රිපිටකේ, බුරුමේ සතරක් පත්තිරු වල ලියපු ත්‍රිපිටකේ මේ ඔක්කොම අධ්‍යයනය කරලා තමයි බුද්ධ ජයන්ති පරිවර්තන හැටියට ওই ත්‍රිපිටක පොත් වහන්සේලා අද ওই පරිවර්තනය කරේ. එතකොට ඒවා මේ ඉස්කෙනෙක් දෙන්නේ කරපු ඒවා නෙමෙයි. ඒදා වැඩ හිටිය ව්‍යක්ත විචාරද බහුශෘත ධර්මතර භාෂා විචාරද පාලි සංස්කෘත මේ හැම දෙයක් ගැනම දක්ෂ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයක්. ඉදා වැඩ හිටියේ ශ්‍රේෂ්ඨතම සාමීන් වහන්සේලා 49කගේ විතර මණ්ඩලයක්. ඔය බුද්ධ ජයන්ති පොතේ තියෙනවා ඒ ඉදා පරිවර්තනයේ හිටපු මණ්ඩලයේ නම් ඒව පරික්ෂා කරන්න තවත් වෙනම මණ්ඩලයක්. සෝදුපත් බලන්න වෙනමයි. මේ වගේ කාලයක් තිස්සේ විහිසිලා තමයි මේ ඔක්කොම අත්දැකීම් කරලා අද අපි මේ භාවිතා කරන ත්‍රිපිටක පොත් වහන්සේලාට මේ ධර්මයේ පොත්පත් වලට ගන්න. ඒ නිසා පින්වත්නි අද මේ වෙනකොට අපිට පිරිසිදු බුද්ධ වචන මහ රහතන් වහන්සේලා සංගායනා කරමින් ඇවිල්ලා ධර්ම සංගායනාවල විස්ථාපිත වෙච්ච මහ රහතන් වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කරපු ඒ උතුම් බුද්ධ වචනේ අද මේ විදිහටම ත්‍රිපිටක පොත්වල තියෙනවා. හරි ධර්මයේ තියෙනවා. හැබැයි මේ ධර්මයේ නාමයෙන් ලියවිච්ච විකෘති පොතුත් තියෙනවා. ඒ නිසා හරි ධර්මයේ අල්ල ගන්න උත්සාහ කරන කෙනෙක් නම් බුද්ධ වචනේ ත්‍රිපිටකයේ ඔස්සේ අධ්‍යයනය කරා. අන්න එතකොට අපිට හරිම ධර්මයේ පිරිසිදු බුද්ධ වචනේ අදටත් අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ හරියට ඇල්ලුවා කියන්නේ අපිට අදත් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. ඒ නිසා බුදුන් දකින්න නම් අද ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවා නම් එයා බුදුරජාණන් වහන්සේව දකින්න. යමෙක් බුදුරජාණන් වහන්සේට ලං වෙනවා නම් එයා ධර්මයට ලං වෙන ධර්මයේ දියුණු කරත් සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීර්ය සතර යෝතිපාද පංචේන්ද්‍රිය පංච බල සප්තපොච්ඡන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ගැඹුරු ධර්ම ඉගෙන ගන්න තමන්ගේ ජීවිතයේ ධර්මයේ ගලපත් අන්නිතකට යාත මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේට ලං වෙන්නත් පුළුවන්. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් දකින්නත් පුළුවන්. එහෙම ශ්‍රද්ධාව ඇති කරගත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සත්තු හෝති අද්ධාති සතාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව. එහෙමනම් උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මය ඒ බුද්ධ වචක අපි හොඳට නිරවුල්ව ඉගෙනගෙන ධර්මීය ගැන අපි පහදිනවා කියන්නේ දහම් දැනුම ඇති කරගන්නවා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ ගැන සුනුරුවන් ගැන හදවතින් අවංකවම සත්‍යව පිළිගන්න කෙනෙක්.
අන්න එයාට තමයි ශ්‍රද්ධාවෙන් ගැඹුරට යන්න පුළුවන් ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ශ්‍රද්ධාවම දියුණු කරගෙන අමෝලිකා ශ්‍රද්ධාවෙන් තොර ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගත් මහත්සිගන් අවබෝධයෙන්ම ශ්‍රද්ධාවේ පිහිටත් ධර්මී ඉගෙන ගන්න ධර්ම අවබෝධයේ කරා ජීවිතය දියුණු කරගන්න ඔබ හැම දිනාටම ශ්‍රද්ධාදී කර ධර්ම දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ධර්මීයම අවබෝධ කරන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියන අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වත්නි අපි විශේෂයෙන්ම මේ ධර්ම ශ්‍රවණයෙන් දැක් කරගත්ත සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අත්දැකීම් වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සතර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙයි. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ ඊශ්‍රායෙලේ පිළිදීතු ශාන්ති ජයමාන මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාම දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. එතුමී ආරම්භ තමයි ඊශ්‍රායෙලේ පදිංචිව සිට මේක වසරකට පෙර අදවන් දිනක මිය පරලොව ගිය සිත්තර අගශානි දයාවර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම ආරම්භුණා. ඒ වගේම මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන්ට අට වෙනුවෙන් දීපිතෝ සියලු අනවිරුවන්ට මිය ගිය පරම්පරාගත සියලු ඥාති හිතමිත්තාදීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා වහවහා සතර දුකින් අත මිදේවා කියලා සාදු කියලා මීගී ඥාතීන්ට අපි හැමදෙනාම පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගරු දේශකයන්න් වහන්සේට සාසනික සේවා සිදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවක් පින්කමට දායකත්වෙ දැක්වුව හැම දිනාටම ඒගේ පවුල්වල සියලු දෙනාටම මේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ශාන්ති ජයමාන මහත්මියතුළු පවුලේ හැම දෙනාගේම අතුමතර සමාන් වෙනවා. එහෙමනම් සිටුමේටත් පවුලේ සියලු දෙනාටම ලක්පාටී නුවාසී හැම දිනාටම මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අදයි එහෙමනම් අද ඊටත් සිට අසපුයේ පළමු පැය නිමාවට පස් කර අප සූදානම් වන ඊළඟ පැය තුළ සාකච්ඡාව ආරම්භ